සමන්තහා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ සත්‍ය වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලා ගනුග්‍රහය ලැබේවා සියලුම සත්පුරුෂයන් වහන්සේලා ගනුග්‍රහය ලැබේවා සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවට සම්බන්ධ වන පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවතුන් වහන්සේ මුළු මහත් ලෝක සත්‍යා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බොරලැස් ගමුව මාළනී බුලත්සිංහල මාවතේ පදිංචි විජේසූරිය පවුලේ පින්වන්ත පිරිස අපි මේ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් ධර්මදේශනාව අදට නියමිත මාතෘකාවෙන් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යනු ලබන ධර්ම කාරණාව මොකක්ද කියලා සංඝානුස්සතිය නම් උතුම් භාවනාව වඩන ඒ යෝගාවචරයන්ගේ පහසුව පිණිස සංඝානුස්සතිය වැඩිමිට සංඝයාගේ ගුණ දැන ගැනීමටත් නිවන් දකින ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල ඒ උත්තම ශ්‍රාවක සංඝරත්නය නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වී වූ ආකාරයත් නිවැරදි රහතන් වහන්සේ නමක් සතු
සැබෑ ගුණ කුමක්ද කියලා දැන ගැනීමටත් මේ සංගරත්නී ගුණ සිහිපත් වෙන විශේෂ ධර්ම කාරණාවක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල භාග්‍යවතුන් වහන්සේට පසුව දෙවනි ආසනෙට හිමිකම් කියපු මහා ප්‍රඥාවන්තින් අතරින් අග්‍රස්ථානයේ ලැබූ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයන් ප්‍රකට වන දේශනාවකුයි අපි දේශනා කරගෙන යන්නේ. ඒ දේශනා මාලාවේ අපි මේ වෙනකොට දේශනාවල් කිහිපයක් පවත්වලා අවසන්. අද දවසේ උන්වහන්සේගේ දේශනාවේ පසුගිය සතියේ විස්තර කරපු කාරණාවෙන් අවසන් කරපු කොටසින් අද දේශනාව අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සතියේ දේශනාවේ අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ නාලක ගමේ තමන් වහන්සේ උපන් නිවසේ උපන් කාඹරි තමන්ගේ මෑණියන්ට බුදුගුණ දේශනාවක් පවත්වලා මෑණියන් සෝවාන් ඵලයට පත් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ නිවසේ කාඹරේදීම පිරිනිවන් පාන්නට යෙදුණා. උන්වහන්සේගේ පිරිනිවන් පෑම දක්වා අපි පසුගිය සතිය දේශනාව සාකච්ඡා කරලා නිමාවට පත් කළා. අපි එතෙන් සිට මේ කාරණාව අද දවසේ සාකච්ඡා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආදාහන පූජාව කොහොමද සිද්ධ වුණේ කියන කාරණාව විස්තර කරන්න. සාරී බැමිණිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්මදේශනාවක් අහලා සෝවන් ඵලයට පත් වුණා. සාරී බැමිණිය සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනාවක් කරනවා. ඇයි පුතේ මට මීට කලින් මේ අමූර්තිය දුන්නේ නැත්තේ කියලා. සාරී බැමිණිය හඬ හඬා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟින් ඉවත් වෙලා භික්ෂුන් වහන්සේලාට ඉඩ දුන්නම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑවෙන් පස්සේදී සාරී බැමිණිය බලාගෙන ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කතා කරනක. නමුත් ඇය දන්නේ නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් පිරිනිවන් පාලා කියලා. සාරී බැමිණිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය ළඟට ඇවිල්ලා අහනවා, ඇයි මගේ පුතා කතා කරන්නේ නැත්තේ? මද වේලාවක් නිහඬ වෙලා බලාගෙන හිටපු ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් පිළිතුරක් නැති නිසා සාරී බැමිණිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාදේ යටිපතුල පිරිමදිනවා. ඒ වෙලාවේ දැනගත්තා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑලක් කියලා. සාරී බැමිණිය මහ හයියෙන් කෑ ගහලා මේ විදියට කියෝමින් අඬන්න පටන් ගත්තා. අනේ පුතේ, මම මීට කලින් නුඹගේ ගුණය දැනගෙන හිටියේ නෑ. සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් මේ තෙරුන් වහන්සේලා වඩම්මවලා මට කොච්චර දන් දෙන අවස්ථාව තිබුණද? මගේ මේ මාලිගාවේ දහස් ගණන් ලක්ෂ ගණන් සංඝරත්නය වඩම්මවලා දන් දෙන කෝටි ගණන් ධනෙ තියෙනවා. අනේ මම ඔබගේ ගුණ මීට කලින් දැනගෙන හිටියේ නෑ. මම නොදැනගත්තු නිසා මට දන් දෙන අවස්ථාවක් ලැබුණේ, සිවුරු පූජා කරන අවස්ථාවක් ලැබුණේ, විහාර සිය ගණන් දහස් ගණන් හදලා පූජ කරන මට අවස්ථාවක් ලැබුණේ. මෙහිම කියෝමින් සාරී බැමිණිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය ළඟ හඬා වැළපෙනවා. මොකද පින්වත්නි, මං කලින් මතක් කළා පසුගිය දේශනාවේදීත් ඒ කාරණාව සිහිපත් කළා. මේ සාරී බැමිණිය කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පවුලේ අය කියලා කියන්නේ කෝටි ගණන් ධනෙ තියෙන ධනවත් පවුලක්. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා සම්මාදිට්ඨික වෙලා හිටපු නැති නිසා ඇයට සංඝරත්නයට උපස්ථාන කරන්න සිටිවිල්ල පහළුණේ නෑ. දැන් මේ වෙනකොට තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ දුක වැඩිකමට සාරී බැමිණිය හඬන්න පටන් ගන්නවා. මුත් දුක යටපත් කරගෙන සාරී බැමිණිය උදෑසන උනායින් පස්සේදී තමන්ගේ රන්කරුවන්ට කතා කරලා රත්තරන් ගබඩාව විවර කරලා රත්තරන් අරගෙන කෝටාගාර 500කුයි චෛත්‍යන් 500කුයි හදන්න උපදෙස් දෙනවා. කෝටාගාර 500 500ක් භික්ෂුන් වහන්සේලා වඩම්වන්න, චෛත්‍යන් 500 ඒ 500ක් භික්ෂුන් වහන්සේලා වඩා හිඳුවන්න. මේ විදියට රත්තරන් වලින් හදන්න මෑණියන් තීරණය කළා. බලන්න පින්වතුනි, එක දවසකින් මේ සියල්ලක්ම හදලා නිමකරන කොයිතරම් දක්ෂ රන්කරුවෝ ඉන්නේද? අඩියක් අඩි දෙකක් උස වට ප්‍රමාණය තියෙන දෝලාවල් නෙවෙයි මේ හදන්නේ. 500 නමකට වැඩ ඉන්න ඒ තරම් දියුණු තාක්ෂණ ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ සාරී බැමිණියේ මේ වගේ
නියෝගයක් කරද්දී මේ කාරණාව ශක්‍ර දෙවියොත් අහගෙන ඉන්නවා. ශක්‍ර දෙවියොත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා තවත් කෝටාගාර 500කුත් තවත් චෛත්‍යයන් 500කුත් හදන නියෝග කළා. ඒ 500 සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චිතකය සකස් කරන භූමිය වටේට තැම්පත් කරන්න කියලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට ශක්‍ර දෙවියෝ නියෝග කළා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ශක්‍ර දෙවියන්ගේ නියෝගය පරිදි ඒ කාර්යභාරය ඒ විදිහට මිෂ්ඨ කළා. ඉන්පසුව මගධ රාජ්‍යයේ නගරයේ මැද වටිනා දැව වලින් මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපයේ මැද මහා කෝටාගාරයක් සකස් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය ඒ කෝටාගාරයේ තැන්පත් කරලා අනිත් භික්ෂුන් වහන්සේලා 500 නමකගේ ආසන චිතකය වටේටම තැන්පත් කරලා උන්වහන්සේලා ඒ ආසනවල වඩා හිඳෙව්වා. එතෙන් පටන් දින 7ක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට ඇටකට පුරවන්න පුළුවන් තරමේ ආභරණ සමග උත්පත්ති ලැබනවා. ඒ විතරක් නෙවෙයි දහස් ගණන් පරිවාර දිව්‍යාංගනාවත් ලැබෙනවා. දැන් මේ දිව්‍යාංගනාව ආවර්ජනය කරලා බලනවා තමන් කුමන පින්කමක් කරලාද මේ අවස්ථාව ලැබුණේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරද්දී මෙවැනි සිදුවීමකින් මරණයට පත් වෙලා මා මෙතන උපන්නා කියලා ඇයිගේ ඥාණයට වැටුණා. දැන් රේවතී දිව්‍යාංගනාව මේක නිසාම කල්පනා කරා මම මේක මිනිස් ලෝකෙට ගිහලා කියන්න ඕන. මිනිස් ලෝකේ මිනිසුන්ට මේ කාරණාවෙන් ඕනුත් අප්‍රමාදීව කරන්න ඕන. රේවතී දිව්‍යාංගනාව තමන්ගේ දිව්‍ය විමානයත් අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය තැන්පත් කළ තිබෙන මගධ රාජ්‍යයේ නගරෙ මැදට අහසින් පැමිණෙනවා. මුළු අහස් තලයම බබලෝමින් පැමිණෙන මේ දිව්‍යාංගනාව දිහා මිනිස්සු හැරිලා බලනවා. ඇය මහ පොළොට බැස්සයින් පස්සේදී මිනිස්සු ඇයව වට කරගන්නවා. මිනිසුන්ට කියනවා නුඹලා මාව දන්නවද? මම තමයි මේ නගරෙ හිටපු රේවතී. මම මේ සාරිපුත්තයන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වන්නේදී මේ වගේ දෙයකින් මම මරණයට පත් වුණා. මම මෙරිලා දැන් මේ දිව්‍ය ආත්මි මෙවැනි දිව්‍ය සම්පත්තියත් එක්ක උත්පත්ති ලැබුවා. ඒ නිසා නුඹලත් අප්‍රමාදීව කුසල් වඩන්න, අප්‍රමාදීව දන් දෙන්න. මෙවන් උත්තමෙන් වහන්සේගේ දේහයට හැකි තාක්ම ගෞරව කරන්න කියලා ඒ පිරිසත් නැවතත් කුසලෙහි සමාදන් කරවලා සාරිපුත්ත මහරහතන් වහන්සේව වර්ණනා කරලා උන්වහන්සේගේ දේහයට නැවතත් ප්‍රදක්ෂිනා කරලා දිවි ලෝකෙට පැමිණිනවා. මහ ජනතාව දින 7ක් සුවඳින් මලින් සාරිපුත්තයන් වහන්සේගේ දේහයට පුදු පූජා පවත්වමින් අවසන් ගෞරව දැක්වුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට රියන් 99ක් උස සඳුන් දරින් හදපු මේ චිතකය දින 7කට පස්සේදී ගිනිදල්වලා ආදාහන පූජාව සිද්ධ කරා. ආදාහන පූජාව මුළු රැයක් පහන් වෙනකම පින්වුතුනි එදා පැවතුණා. ඒ රැය පහන් වෙනකන් භික්ෂුන් වහන්සේලා රැස් වෙලා හිටපු පිරිසට ධර්ම දේශනාවක් පවත්වනවා. උදෑසන උණයින් පස්සේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ සුවඳ මිශ්‍ර කරපු ජලයක් අරගෙන ඇවිල්ලා තෙරුන් වහන්සේගේ දැල්ලලා තිබෙන චිතකය නිමලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ කාර්යය ඉටු කරයින් පස්සේදී චුන්ද මහරහතන් වහන්සේ වැඩම කරලා තමන් වහන්සේගේ පෙරහන් කඩයට ධාතුන් වහන්සේලා වැඩමව ගන්නවා. ඒ ධාතුන් වහන්සේලා තැම්පත් පෙරහන් කඩය තමන් වහන්සේගේ පාත්‍රෙහි තැම්පත් කරලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව දන්වන්න ඕනේ කියලා චුන්ද මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න සවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළා. චුන්ද මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා තැන්පත් පාත්‍රය පළවෙනියටම අරගෙන ගිය ආනන්ද හාමුදුරන්ගේ ළඟට. මොකද ආනන්ද හාමුදුරන් වහන්සේගේ ළඟට පළවෙනියටම ගිය බුදු හාමුදුරන්ගේ ළඟට යන්නේ නැතුව කරුණු කීපයක් නිසා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා බලයක් තියෙන, මහා ආනුභාවයක් තියෙන, හරියට සිංහෙක් වගේ, ව්‍යාග්‍රෙක් වගේ, ශක්තිවන්ත ඇතෙක් වගේ එවැනි උත්තමීකේ ළඟට ලං වෙනවා කියන එක ඒ තරම් පහසු දෙයක් නෙමෙයි.
ඒනිසා චුන්ද මහරහතන් වහන්සේ පළමුවෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ළඟට යන්නේ නැතුව ආනන්ද හාමුදුරන්ගේ ළඟට ගියේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට ආනන්ද හාමුදුරුවත් එක්ක යන්න ඕන නිසා ඒක එක කරුණක් අනිත් කාරණාව තමයි චුන්ද මහරහතන් වහන්සේගේ ගුරුවරයා තමයි ආනන්ද හාමුදුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කල්යාණ මිත්‍රයා තමයි ආනන්ද හාමුදුරුව ඔන්න ඒ කාරණාවල් කිහිපෙම නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පළවෙනියටම ගිහිලා දෙන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැකලා චුන්ද මහරහතන් වහන්සේ කවම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන යන්න ඕන කියලා ආනන්ද හාමුදුරුව ඒ වෙලාවේ කියනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ හමු වෙන කාරණාවක් ආපු එක කියලා එතකොට එතන ප්‍රශ්නයක් අහලා තියෙනවා ඇයි ආනන්ද හාමුදුරුව එහෙම කිව්වේ ආනන්ද හාමුදුරුව කියනවා මේ බුදු හාමුදුරුව හමු වෙන කරුණක් ආපු එක හොඳයි කියලා එතකොට ප්‍රශ්නයක් අහනවා ඇයි ආනන්ද හාමුදුරුව එහෙම කිව්වේ ඇයි ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුව දැකලා නැද්ද නෑ දැකලා නෑ නෙමෙයි ආනන්ද හාමුදුරුව දවසකට දවල්ට 9 වතාවකුයි රැට 9 වතාවකුයි 18 වතාවක් දවසකට භාග්‍යතුනාංශය හමු වෙන යනවා නමුත් නුවණ තියෙන විචක්ෂණ බුද්ධිය තියෙන ප්‍රඥාවන්තයා පුංචි කරුණක් හරි පුංචි කරුණකින් හරි භාග්‍යතුනාංශය හමු වෙන යනවනම් ඒක හිතන්නේ පළවෙනි වතාවට යන යෑමක් වගේ කියලා ඒක සලකන්නේ ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගියාම පුංචි ගින්දරකින් මහා ගිනි ජාලාවක් අවුලවන්න පුළුවන් වගේ පුංචි බණ කරුණකින් වටින දීර්ඝ බණක් අහන්න පුළුවන් ඒ නිසා ආනන්ද හාමුදුරුව දවසකට දහස් වතාවක් කර බුදු හාමුදුරුව බලන්න යන තීරමන ඒකට කැමති ඒ නිසා ආනන්ද හාමුදුරුව කිව්වේ ඒකයි හොඳයි බුදුරජාන් වහන්සේ හමු වෙන කාරණාවක් ආපේක කියලා ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව චුන්ද මහරහතන් වහන්සේ සමග භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට වැඩම කරනවා භාග්‍යවතුන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේගේ අතේ තිබිච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ පිළි අරගන්නවා ධාතුන් වහන්සේලා තමන් වහන්සේගේ ශ්‍රී හස්තෙහි තබාගෙන රැස්ලා හිටපු භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා ඒ භික්ෂුන් වහන්සේලාට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ගුණයක් ප්‍රකාශ කරනවා ගාථා 500කින් සැදුම්ලත් ගුණ ගණනාවක් භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිහිපත් කරනවා පින්වත් මහණෙනි මීට දින 7කට කලින් නුඹලට මතකද එක්තරා භික්ෂුවක් පිරිනිවන් පාන අවසරය ඉල්ලගෙන ගියා මාගේ මේ දෑත මත හග්ගෙඩියක වර්ණයකින් සහිත මේ තැන්පත් වෙලා තිබෙන ධාතුන් වහන්සේලා ආන්ගේ අවසර අරගෙන ගියපෝ සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පිඟත් මහණෙනි එක අසංඛ්‍යයි කල්ප ලක්ෂයක් පාරමිතා වරුප භික්ෂුවක් මේ මහණෙනි මම යම් ධර්මයක් පවත්වනවා නම් ඒ ධර්මය එයට අනුකූලවම දේශනා කරන සමර්ථ භික්ෂුවක් මේ දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ එකිනෙක කියනවා භාග්‍යතුන් වහන්සේ මාගේ මේ ශාසනේ දෙවන ආසනෙට හිමිකම් කියපු භික්ෂුව මේ දස දහසක් සක්වලවල් වල රැස් වෙලා හිටපු පිරිසට ධර්ම දේශනාවක් පවත්වන්නට සමර්ථ භික්ෂුව මේ දස දහසක් සක්වලවල් වල කිසිම සත්‍යයකට නැති අසමාන ප්‍රඥාවක් තියෙන භික්ෂුවකුයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පින් උතුණි කොයිතරම් ප්‍රඥාවක් තිබුණද සියලු කල්පෙහි වැහි වහිද්දී වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් තිබුණා සාරිපුත්ත හාමුදුරන්ට දවසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සක්වලී බුදුරජාණන් වහන්සේ හැර සියලු මිනිසුන් දෙවිවරු බ්‍රහ්මව එක පැත්තකට දාලා සාරිපුත්ත මහරහතන් වහන්සේ එක පැත්තකට තැබුවොත් පින්වත්නි ඒ සියලු සත්‍යයන්ගේ ප්‍රඥාව එක ගොඩකට ගොඩ ගැහුවත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට ළඟින්වත් තියන්න බෑ ප්‍රඥාව ඒ තරම් ප්‍රඥාධික උත්තමෙන් වහන්සේ නමක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ නමුත් එවන් ප්‍රඥාවක් තියෙන ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගන්නේ අනුමාන ඥානෙකි. එවන් ප්‍රඥාවක් තියෙන උත්තමේ කොටවත්
බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් ප්‍රත්‍යක්ෂ ඥානයකින් අවබෝධ කරගන්න බෑ. එතකොට හිතන්න භාග්‍යතුන් වහන්සේගේ එක ගුණයක් ගත්තත් කොයිතරම් පුළුල් පරාසයක පැතිරලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මහා ප්‍රඥාවක් සහිත පැතිරුණු ප්‍රඥාවක් සහිත හාසු ප්‍රඥාව නම් වූ සතුට බහුල ප්‍රඥාවක් සහිත ජවන ප්‍රඥාව නම් වූ ඉතා වේගින් දුවන්න පුළුවන් ප්‍රඥාවක් සහිත අතිශියුම් ලෙස කෙලස් කපන ප්‍රඥාවකින් යුක්ත භික්ෂුවයි මේ සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ. පින්වත් මහණෙනි සාරිපුත්තයෝ ඉතාම අල්පෙච්චයි. පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ අල්පේච්ඡ භාවයේ උපරිම මට්ටමට පැමිණිච්ච උත්තමෙන් වහන්සේ නම. ඒ නිසාමයි පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉරිදි ප්‍රාණණේ කැටියට ඒ තරම් ප්‍රකට වෙලා තිබුණේ නැත්තේ. අපි පසුගිය සතියක දේශනාවකදී පැහැදිලි කරා ඒ කාරණාව. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉරිදි ප්‍රතිහාරයක් පාන්න අවස්ථාවක් ආවත් සාරිපුත්ත හම්තුරු ඉරිදි ප්‍රතිහාරේ පාලනේ යක්කපහාර සූත්‍රයේදී ඒ කාරණාව අපි ඔබට විස්තර කරලා තියෙනවා. යක්කේ පහර දෙන වෙලාවේ මුගලන් හාමුදුරුවෝ ඒ යක්ෂයව දැක්කයි කියලා කිව්වම සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ මම මේ වෙලාවේ පන්සු පිසාචෙක්වත් දැක්කේ නෑ. ඒ කියන්නේ මේ දියුණු මනසක් නැති සාමාන්‍ය කෙනෙකුටවත් පේන ප්‍රේතෙක්වත් දැක්කේ නෑ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ එහෙම කිව්වට සාරිපුත්ත හාමුදුරන්ට පිංගුතුනි ඊට වඩා බලවත් යක්ෂයෝ බලන්න තරම් ඥානයක් තවන් වහන්සේට තියෙනවා. නමුත් උන්වහන්සේ ඒක බලලා නැහැ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව ගුණයක් භාගතුන් වහන්සේ කියනවා මහණෙනි සාරිපුත්තයෝ ඉතාම අල්පේච්චයි. අල්පේච්චම වික්ෂුන් වහන්සේ නම. සාරිපුත්ත මහරහතන් වහන්සේ විවේකයට කැමති කෙනෙක්. සන්තුට්ටියෙන් යුක්තයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වීරි අධික වික්ෂුන් වහන්සේ කොයිතරම් වීරයක් තිබුණද කියලා කියනවනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මාර්ගඵල ලබන්න කලින් උන්වහන්සේ ඇවිදිනකොට කෙලෙසයක් උපන්නොත් ඇවිදින වේලාවෙදිම කෙලෙස නැති කරගන්නවා. උන්වහන්සේ වාඩි වෙන්නේ වේලාවට ක්ලේශයක් ඇති වුණොත් වාඩි වෙන මොහොතෙදිම ක්ලේශය නැති කරගන්නවා. නිදාගන්නකොට ක්ලේශයක් ආවොත් නිදාගන්න මොහොතෙදිම ක්ලේශය නැති කරගන්නවා. කල් දාන්නේ නැහැ. ක්ලේශයක් උපන්නු මොහොතෙදිම ඒ ක්ලේශය පින්වත්නි නැති කරගන්නවා. ඒ තරම් වීරියදිකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. කොච්චර වීරයක් තිබුණද කියලා කියනවා නම් පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ අවුරුදු 44ක්ම නිදාගෙන නැහැ. අංශක 90ට වඩා මේ ශාරීරියේ නම්මල නැහැ. බිත්තියකට පිට තියලත් නැහැ. නීසජ්ජිකංගේ නම් දූතාංගය සාරිපුත්ත මහරහතන් වහන්සේ සමාදන් වෙලා තියෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ තිබෙන තව සුවිශේෂී ගුණයක් තමයි චෝදකෝ. යම් භික්ෂුවක් වරදක් කළොත් චෝදනා කරනවා. දැන් යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් වරදක් කළොත් ඒ වරද පින්ඔතුනි පෙන්වල දෙන කල් දාන්නේ නැහැ. මං ඒ වරද මේ වෙලාවේ කියන්නේ නැහැ හෙට කියනවා. සාමාන්‍යයෙන් අපිට නම් එහෙමනේ. මම මේ වරද වෙන දවසක කියලා දෙනවා. දැන් කියන්න සුදුසු නැහැ. එහෙම පින්ඔතුනි කල් දාන්නේ නැහැ. යම් වරදක් කරන භික්ෂුන් වහන්සේ නමක් දුටුවොත් ඒ වරද පින්ඔතුනි ඒ මොහොතේම පෙන්වල දෙනවා. සමහර අවස්ථාවල ආනන්ද හාමුදුරන්ට පවා පෙන්වල දුන තැන් තියෙනවා. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරට කුමාර වාදීන් පණිනවා. පොඩි ළමෙක් වගේ වැඩ කරනවා කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමීනි මගේ හිස කෙසොත් පැහිලා ඔබ වහන්සේ මට කුමාරවාදීන් ආමන්ත්‍රණය කරනවා කියලා. අපි කියන සමහර අය වැඩ කරද්දී පොඩි ළමෙක් වගේ වැඩ කරනවා කියලා එහෙම වෙන්න තියෙන සාරිපුත්ත හාමුදුරු ආනන්ද හාමුදුරන්ට. ඒ බණිනවා කියලා කියන්නේ සැරෙන් නෙමෙයි අවවාද දෙනවා. යම් භික්ෂුවක් යම් වරදක් කළොත් කිසිම වෙලාවක පින්ඔතුනි සාරිපුත්ත හාමුදුරුව ඒ වරද පෙන්වල දෙන්න කල් දාන්නේ නැහැ. වරද දැක්ක යම් තැනකද ඒ කිනාට වරද හදාගන්න ඒ වෙලාවෙම පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි සාරිපුත්ත හාමුදුරු කවදාවත් පින්ඔතුනි මේ පාපය වර්ණනා කරන්නේ නැහැ. පාපය ගරහනවා. පාප ගරහි. දැන් සමහර වෙලාවට
පෘථග්ජනය යමෙක් පවක් කළොත් ඒ කරන පව පිංඔතුනි වර්ණනා කරන්න පුළුවන් කියන්න පුළුවන් කමක් නැහැ ඔය වගේ පොඩි පව් කරාට එච්චර ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ වගේව කරන්න එපා එතකොට එක පවක් වර්ණනා කරලා තව පවක් පහත් කරනවා නමුත් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි පාපය නම් හැම වෙලාවකම ගරහන්න ඕනික කිසිම වෙලාවක පාපේ වර්ණනා කරන්න හොඳ නැහැ ඒ නිසා සාරිපුත්ත හාමුදුරුව පාප ගරහි පවක් දැක්කෝ දැක්ක තැනදිම නිඳා කරනවා ඒ විතරක් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල පැවතිච්ච තවත් විශේෂම ගුණයක් තමයි පින්වත් නිවුන් වහන්සේ තමන් වහන්සේ අන්‍යයගේ වරදවල් පින්වල දෙනෝ වගේම යමෙක් තමන් වහන්සේගේ වරදක් පින්වල දුන්නෝ ඒ වරද පින්වල දෙන මොහොතේදීම උන්වහන්සේ හදා ගන්නවා ඒකට හොඳම නිදර්ශනේ තමයි දවසක් හත්වැරිදි සාමණේරයන් වහන්සේ නමක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟට පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි සාරිපුත්තන් වහන්සේ ඔබ වහන්සේගේ මේ සිවුර කොණක් කෙල්ලෙනවා ඉතින් තෙරුන් වහන්සේ කිසිම දෙයක් කියන්නේ නැතුව අයිනකට ගිහිල්ලා ඒ මොහොතේම සිවුර හරියට හදාගෙන මොකද සිවුරක් අඳිනකොට පින්වත්නි මේ යට කොටස් ටික එකට එකතු වෙලා තියෙන්න ඕන ඒ එකතු වෙච්ච කොටස් වලින් සාරිපුත්ත හාමුදුර ඇඳපු වෙලාවේ එකට එකතු වෙලා නැහැ ඒ නිසා ඒ කාරණාව සාරිපුත්ත හාමුදුරට කිව්වම සාරිපුත්ත හාමුදුර ඒ මොහොතේම පැත්තකට ගිහිලා සිවුර හදාගෙන ඇවිල්ලා සාරිපුත්ත හාමුදුර වැඳගෙන අහනවා ආචාර්යයන් වහන්සේ මේ හරිද කියලා බලන්න පින්වතුනි කොයි තරම් නිහතමානී ගුණයක්ද තමන් වහන්සේගේ වරදක් තමන් වහන්සේට පෙන්වල දෙනකොට ඒ වරදේ මොහොතෙම හදා ගන්නවා දැන් සවත් සමහර කෙනෙක් පෘථග්ජනයේ ස්වභාවය තමයි තමන් අන්නයේගේ වැරදි අඩුපාඩුකම් පෙන්වල දුන්නට තමන්ගේ වරදක් පෙන්වල දෙනකොට තරම කීන්ති යනවා එහෙම නැත්නම් ඒ වරද පෙන්වල දෙනකොට ඒ වරද සාධාරණීකරණය කරන්න යනවා ඒව පින්වත් උසස් ලක්ෂණ නෙමෙයි ඒව පහත් ලක්ෂණ තමන්ගේ වරදක් පෙන්වල දෙනකොට නිහඬව ඒ වරද අහගෙන ඉඳලා තමන්ගේ අතින් ඒ වරද වෙනවන අනතිමානීව ඒ වරද තමන් හදා ගන්න ඕන නමුත් සමහර ලාට තමන් අන්නයිගේ වැරදි පෙන්වල දුන්නට තමන්ගේ වරදක් පෙන්වල දෙන වෙලාවට සමහර ලාට ඒ වරදට නිඳා කරනවා ඒ වරද සමහර ලාට සාධාරණීකරණය කරනවා ඒක උසස් ගුණයක් නෙවෙයි බලන්න සාරිපුත්ත හාමුදුරු කොයිතරම් නිහතමානීද කියලා තමන් අන්නයිගේ වැරදි පෙන්වල දෙන වගේම තමන්ගේ වරදකුත් කවුරු හරි පෙන්වල දුන්නොත් ඒකේ මොහොතෙම හදා ගන්නවා උසස් ගුණයක් තිබුණි ඒ වගේම තමයි මේ සාරිපුත්ත හාමුදුරු පිංඔතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ ඉවසීම තියෙන භික්ෂුන් වහන්සේලා අතරින් උසස්ම භික්ෂුවා හරියට මේ මහා පෘථුවියට සමානයි මේ පෘථුවිය අපි දන්නවා කැපුවත් කෙටුවත් මේ පෘථුවියට කෙල ගැහුවත් මල පහ කරත් පෑගුවත් මොන දේ කළත් පින්වතුනි පෘථුවිය ඉවසනවනේ ආන්නේ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ හැම දෙම ඉවසනවා දවසක් එක්තරා කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා තදින් පහරක් දෙනවා නමුත් සාරිපුත්ත හාමුදුරුවෝ ඒ පහර දුන්න කෙනා කවුද කියලා හැරිලා බැලුවේ නැහැ යක්කා පහර සූත්‍රෙත් බලවත් යක්ෂයෙක් කියලා සාරිපුත්ත හාමුදුරුවන්ට ගැහුවම සාරිපුත්ත හාමුදුරුවෝ යක්ෂයාගේ දිහා හැරිලවත් බැලුවේ නැහැ ඒ තරම් නිහතමානී ගුණයක් උන්වහන්සේගේ ළඟ තිබුණා පොළොව ගිවසනවා භාග්‍යතුනාසේ දේශනා කරනවා පින්වත්නි හරියට මේ සාරිපුත්‍රයෝ කියලා කියන්නේ අං සිඳුනු ගවයෙක් වගේ දැන් බලවත් ගවී අං දෙකක් තියෙන බලවත් ගවයෙක් ගත්තම ඒ ගවයාට පින්ඔතුණි තමන්ගේ තියෙන බලයි කිසිම කෙනෙකුට බයටපත් වෙන්නේ හැබැයි අං දෙක සිඳුනු ගවයෙක් ගත්තොත් ඒ ගවය පින්ඔතුණි බයයි
පාර ගියත් ඒ ගවයා අනිත් කෙනෙකුට කරදරයක් නොවන මට්ටමින් උපරිමයන් උත්සාහ කරනවා මොකද ඒ ගවයා දන්නවා තමන්ට ශක්තියක් නැහැ හැප්පෙන්න නමුත් සාරිපුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ උසස් කාය බලයක් තිබිච්ච උත්තමී නමුත් උන්වහන්සේ ඕනම තැනකට ගමන් කරදි ගමන් කරන්න යර අන්සිදුණු ගවයෙක් වගේ නිහතමානීව ඒ විතරක් නෙවෙයි පින්වත්නි මේ සාරිපුත්‍යෝ කියලා කියන්නේ චණ්ඩාල පුත්‍රයෙක් වගේ චණ්ඩාල පුත්‍රයෙක් කියලා කියන්නේ උසස්ම කුලයකින් ඉපදිලත් එකල තිබිච්ච කුල අතරින් උසස්ම කුලය තමයි බ්‍රාහ්මණ කුලය ඒ බ්‍රාහ්මණ කුලී මේ පංචකාමයන් උසස්ම මට්ටමකට ලැබිලත් උන්වහන්සේ හැම වෙලාවකම වැඩේ ඉන්නේ නිහතමානී උන්වහන්සේගේ ළඟ ඒ කෙලිස් එක කිසිම ගැටීමක් තිබුණේ නැහැ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදියට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව ගාථා 500ක් කිමින් ගුණ වර්ණනා කරනවා භාග්‍යතුන් වහන්සේ අවසානයේදී කියනවා පින්වත් මහණෙනි මේ ලෝකේ පෘථුවියට සමාන ඉවසීමක් තියෙන තමන්ගේ හිතටවත් යට වෙන්නේ නැති අන් අයට අනුකම්පා කරන යම් භික්ෂුවක් වැඩ හිටියනම් මේ ශාසනේ පින්වත් මහණෙනි ඒ තමයි මේ සාරිපුත්‍යෝ කියලා කියන්නේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරනවා එවන් ගුණ සහිත මේ සාරිපුත්යන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරා ඊළඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උසස් කුලයක ඉපදිලා හරියට මේ සාරිපුත්‍යෝ සැඩල් කුලයක ඉපදුණු කෙනෙක් වගේ සැඩල් කුලයක උපන් කෙනෙක් ඔහුගේ රාජකාරියම තමයි කුණු වදින එක පිඟත් මහණෙනි මේ සාරිපුත්‍යෝ කියලා කියන්නේ ආන්නේ වගේ ගුණ තිබිච්ච කෙනෙක් උසස් කුලයක ඉපදිලා උන්වහන්සේ හැසිරුණීම සැඩල් කුලයක කෙනෙක් වගේ ඕනම දෙයක් වළඳනවා ඕනම තැනක දානයකට වඩිනවා සාරිපුත මහරහතන් වහන්සේ පිළිබඳව ඉතාමත්ම වටින සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ සඳහන් වෙනවා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා පින්වතුනි සාරිපුත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ අනිත් දායකයන්ට බොහෝ සීම පින් වැඩන අනුග්‍රහ කරන බිචුන් වහන්සේ නම දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනි දානයකට වැඩම කරනකොට උන්වහන්සේ ඒ දන් දෙන දායකයාගේ දානයට කලින් වැඩම කරලා ඒ නිවසේ දානය සකස් කරනකම් වැඩ ඉන්නවා දැන් අද කාලේ වගේ නෙවෙයි සාමාන්‍යයෙන් පින්වතුනි ඒ කාලේ යම් තෙරුන් වහන්සේ නමක් යම් නිවසක දානයකට වඩිනවා නම් ඒ දානය සකස් කරන්න කලින් තමයි නිවසට වැඩම කරන්නේ දැන් අද කාලේ දානෙට වැඩම කරනකොට හරියටම වෙලාවට තමයි වැඩම කරන්නේ. නමුත් ඒකෙන් දායකයන්ට වෙන්නේ අලාභයක්. දායකයන්ට මනා ලාභයක් තමයි දානෙට කලින් දානෙ ගෙදරට වැඩම කරන එක. මොකද්ද ලාභය? අපි මේ කාරණාවල් කලින් දේශනාවල් වලදී දේශනා කරලා තියෙනවා. ඒ දායකයන්ට ඒ භික්ෂුන් වහන්සේට නොඑක් නොඑක් ආකාරයෙන් උපස්ථාන කරන්න පුළුවන්. පාදෝවණී කරන්න පුළුවන් හොඳින් පාපිස්නා කරන්න පුළුවා නමුත් බලන අද දානෙට අපි සංගරත්ති වැඩම කරනකොට කොච්චර කලබලයකින්ද පාදික දෝවණේ කරන්නේ කොයිතරම් කලබලයකින්ද අපි උන්වහන්සේව ආසනවලට වඩම්වන්නේ නමුත් බොහෝ කල් වේලාස නැතුව ස්වාමින්වහන්සේලා දානෙට වැඩම කළොත් උන්වහන්සේලාට හොඳින් පාදෝවණේ කරන්න පුළුවන් හොඳින් පාපිස්නා කරන්න පුළුවන් තෙල් අරගෙන සම්භාහණය කරන්න පුළුවා ආසනවල වඩා හිඳවන්න පුළුවා කලින්ම වැඩම කරන නිසා කලින්ම ආහාර රුචි ඇති කරන නොඑක් පාන වර්ග පූජ කරන්න පුළුවා මොකද එතකොට දානේ වල දෙන එකත් හරි පහසුයි ඊළඟට දානීය සකසන අතර කාලය තුල කැමති කෙනෙකුට ඇවිල්ලා උන්වහන්සේත් එක්ක දහම් සාකච්ඡාවක් කරන්න පුළුවා එතකොට ඒ දායකයන්ගේ හිත දන් දෙන වෙලාවේ කෙලෙස් යටපත් කරගෙන තියෙනවා ඒක ලොකු ලාභයක් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දානයට වැඩම කිරීමේ විශේෂත්වයක් තිබුණා. ඒ තමයි උන්වහන්සේ දානයට වැඩම කරන්නේ කලින් ඒ වැඩම කරලා උන්වහන්සේ අදිෂ්ඨාන කරලා බලනවා තමන්ට දානේ පිළිගන්වන්නේ මොන වෙලාවේද කියලා. ඒ අතර කාලයේ තුල උන්වහන්සේ අදිත්තාන වුට්ටාන කියන වසීතාවයන් දිනු කරලා තිබිච්ච නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා
මම මේ වෙලාවේ සමාපත්තියට සමවදිනවා මේ වෙලාවේ සමාපත්තිය නැගිටිනවා උන්වහන්සේ දානෙට වැඩම කරලා ඒ සුළු මොහොතේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒයින් නැගිටලා තමයි අර දායකයාගේ දානිය බාරගන්නේ මොකද දන් දෙනකොට ඒ දන් දෙන හැම කෙනෙකුගේම දානීය පිංගුතුනි මහත්ඵල වෙන්න නම් විශේෂ කාරණාවල් හතරක් සම්පූර්ණ වෙන්න ඕන දායකයා ප්‍රඥාවන්ත වෙන්න ඕන දෙය ධර්මීය පිරිසුදු වෙන්න ඕන ඒ කියන්නේ දෙන දේ ධාර්මික උපයාගත්තු දෙයක් වෙන්න ඕන ලබන ප්‍රතිග්‍රාහකයා ගුණ සම්පත්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕන ඊළඟට අතිරේක ගුණයක් කියනවා ඒ තමයි නිරෝධ සමාපත්තියේ නැගිටපු යම් උත්මේකට දානයක් දෙනවා නම් ඒකේ විශේෂ ඵලයක් තියෙනවා දැන් ප්‍රධාන කාරණාවල් තුන සම්පූර්ණ වුනොත් දානීය මහත්ඵලයි තවත් මහත්ඵල වෙනවා දානීය ওই කාරණාවල් තුනත් එක්ක නිරෝධ සමාපත්තියේ නැගිටපු තිරුන් වහන්සේ දමකට දානයක් පූජා කරනවා නම් ඒ නිසා සාරිපුත්ත හාමුදුරුව හැම දානයකටම වැඩම කරයින් පස්සේ දීපින් උතුණි උන්වහන්සේ සුළු මොහොතක් දානෙට කලින් නිරෝධ සමාපත්තියට සමවදිනවා ඒ නිසා දායකයා දන් පූජ කරන්නේ නිරෝධ සමාපත්තිය නැගිටපු තෙරුන් වහන්සේ නමකට නිසා අන් තෙරුන් වහන්සේලාගේ දානයකට වඩා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දානීය පිං උතුණි ලැබිනානිසංසේ මහත්ඵලයි මහානිසංසයි එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රතිග්‍රහකයාගේ පැත්තින් ගුණ අධික භික්ෂුන් වහන්සේ නම හැබැයි දක්කිනීය පුද්ගලයන් අතරින් අග්‍රස්ථානි ලබන සුබෝති මහරහතන් වහන්සේ සුබෝති මහරහතන් වහන්සේ දාන ගෙදරකට වැඩම කරනකොට මොකද කරන්නේ දැන් පින්වතුනි දානයක තිබෙන මහත්ඵලය තමයි දායකයා ප්‍රඥාවන්ත නම් දානී ලැබෙන ආනිසංස වැඩි ප්‍රතිග්‍රාහකයා කොයිතරම් උසස් වුණත් දායකයා ප්‍රඥාවන්ත නම් අර ප්‍රතිග්‍රාහකයාගේ ගුණයට වඩා දායකයාගේ ප්‍රඥාව පැත්තෙන් ආනිසංස බලවත් වෙනවා ඒ නිසානේ දක්කිනි විභාග සූත්‍රයේ අට කතාවේදී කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දානයක් දෙනවා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දානයක් දෙනවා මේ දාන දෙක අතරින් මහත්ඵල මහානිසංස වෙන්නේ කාට කවුරු දීපු දානේද? භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දීපු දානිය තමයි වැඩිපුර මහත්ඵල මහානිසංස වෙන්නේ. හේතු මොකද? බුදුරජාණන් වහන්සේ තරම් පිංඋතුණි දානී පිළිබඳව දන්න තවත් කිසිම ප්‍රඥාවන්තෙක් ලෝකේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ දානිය පිංඋතුණි මහත්ඵලයි මහානිසංසයි. එතකොට සුබෝති මහරහතන් වහන්සේ දානෙට වැඩම කළා මොකද කරන්නේ? උන්වහන්සේ මෛත්‍රී ධ්‍යානයට සමවැදිලා අර දායකයාගේ හිතේ මෛත්‍රියක් උපද්දවනවා. එතකොට දායකයා මනා ප්‍රඥාවකින් තමයි සුබෝති මහරහතන් වහන්සේට දානය පූජ කරන්නේ. ඒ නිසා පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේට දන් දෙනවට වඩා යමෙක් සුබෝති මහරහතන් වහන්සේට දානය දෙනවා නම් ඒකේ විපාකේ පිංඋතුණි බලවත්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සුබෝති මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් දෙනවා දක්කිනීය පුද්ගලයන් අතරින් අග්‍රස්ථානය කියලා. ඉතින් මම මේ කාරණාව සඳහන් කළේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආංගී වගේ හරියට සැඩල් කුලයකින් උපන් කෙනෙක් වගේ තමයි හැසිරෙන්නේ. ඕනම කෙනෙකුගේ ඕනම දානයක් රජතුමාගේ දානෙත් බාර ගන්නවා සිටුවරයාගේ දානෙත් බාර ගන්නවා දුගියගේ දානෙත් බාර ගන්නවා සිඟන්නගේ දානෙත් බාර ගන්නවා කිසිම වෙලාවක ලබන දෙන දායකයාට අඩුපාඩුවක් සාරිපුත්ත මහරහතන් වහන්සේ කරන්නේ නැහැ අනුකම්පාවෙන්ම ඔවුන් කෙරෙහි කටයුතු කරනවා භාග්‍යවතුන් වහන්සේ කියනවා එවන් ගුණයක් සහිත මේ සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරා මේ විදියට ගාථා 500කින් භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනාවක් කරනවා මෙහෙම ගුණ වර්ණනාව කරගෙන යනකොට මේ ගුණය පින්වත්නි ආනන්ද හාමුදුරන්ට අහගෙන ඉන්න බැරි වෙනවා ආනන්ද හාමුදුරන් ඇඟේ වේවුලන්න පටන් ගන්නවා
ආනන්ද හැමුදුරන්ට බලවත් සංවේගයක් ඇති වෙනවා. භාග්‍යතුන් හසේ කියන ස්වාමීනි මට මේ වෙලාවේ කියන බණ තේරෙන්නේ නැහැ. ස්වාමීනි මගේ ඇඟ වෙවුලනවා. හරියට බලලෙකුගේ ළඟ ඉන්න කුකුලෙක් වගේ. එතකොට භාග්‍යතුන් හසේ දන්නවා දැන් ආනන්දගේ සිහිය වෙනස් වෙලා. එනිසා මේ ආනන්ද හැමුදුරන්ගේ සිහිය එක තැනකට ගන්න ඕන නිසා භාග්‍යතුන් හසේ උපක්‍රමයක් යොදනවා. ටිකක් සැරෙන් කතා කරනවා. භාග්‍යතුන් හන්සේ ආනන්ද හැමුදුරන්ගෙන් අහනවා ඇයි ආනන්ද සාරිපුත්ත තුපගේ සීලස්කන්ධයවත් අරගෙන ගියාද? සාරිපුත්ත තුපගේ මේ සමාධිස්කන්ධයවත් අරගෙන ගියාද? සාරිපුත්ත ඔබගේ මේ ප්‍රඥාවවත් අරගෙන ගිහිල්ලාද පිරිනවන් පෑවේ? මේ වගේ භාග්‍යතුන් හන්සේ ආනන්ද හැමුදුරන්ගෙන් අහනවා. ඒ වෙලාවේ කියනවා නෑ ස්වාමීනි සාරිපුත්තෙන් වහන්සේ කියලා කියන්නේ අපට හැම වෙලාවකම අවවාද දුන්නු සත්පුරුෂේ. යම් වෙලාවක දහම් දේශනාවකට ආරාධනාවක් කළොත් කිසිම වෙලාවක පින්වත් ස්වාමීනි උන්වහන්සේ දහම් දේශනාව කරන්න අකමැත්තක් දැක්වුවේ නැහැ. මොන වෙලාවෙද ධර්ම දේශනාවට ආරාධනා කරන්නේ? හැම වෙලාවකම උන්වහන්සේ ධර්ම දේශනාවක් පවත්වලා අපට ධර්මින් අනුශාසනා කරා. අපට ලොකු අනුග්‍රහයක් කළා. ඉතින් ස්වාමීනි මට එවන් උතුම් සත්පුරුෂයෙකුගේ ගුණය අහගෙන ඉන්නකොට ඒක දරා ගන්න බැරි වුණා. ඒ වෙලාවේ භාග්‍යතුන් හන්සේ ආනන්ද හැමුදුරන්ට කියනවා ආනන්දය මෙලව යමක් හටගත්තා නම් ඒ හටගත්තු හැම දෙයකටම උරුම වෙන දෙයකොයි මේ සාරිපුත්තයන් වහන්සේට අතුරුම වුනේ. මෙලව සදාකල් පවතිනවා කියලා දෙයක් නැහැ. යමක් මෙලව හටගත්තා නම් හටගත්තු සියල්ලකගේම ස්වභාවය තමයි අවසානය. ඒ නිසා ආනන්ද සාරිපුත්තයන් වහන්සේටත් උරුම වුනේ ඒ ධර්මතාවයම තමයි. ඒ නිසා ආනන්ද නුඹලාත් අප්‍රමාදී වෙන්න. යමක් මෙලව හටගත්තා නම් ඒ හටගත්තු හැම දෙයකම ස්වභාවය අවසානයයි. ඒ නිසා සතර සතිපට්ඨානින් වාසය කරන්න. තමාට තමා දිවයිනක් කරගන්න. පිහිටන තැනක් කරගන්න. තමන්වම සරණ කරගෙන අප්‍රමාදීව කටයුතු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ සතර සතිපට්ඨාන එකතු කරගෙන දහම් දේශනාවක් පවත්වනවා. පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය විදියට භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයට මහා ශාසනික සේවයක් කරලා උන්වහන්සේගේ පිරිනිවන් පෑම ඔය ආකාරයට සිද්ධ වුණේ. අදටත් ලංකාදීපයේ නොඑක් නොඑක් තැන්වල මේ මහා ගුණාධික අනන්ත වූ ගුණයක් තියෙන මහා ප්‍රඥාවක් තියෙන ඒ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදටත් මේ ලෝකේ වැඩවාසය කරනවා. එහෙමනම් අපි සංඝානුස්සතිය පෙරදරි කරගෙන යම් තැනක ඒ මහා ප්‍රඥාවන්තින් වහන්සේගේ ධම්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩවාසය කරනවද ඒ ධාතුන් වහන්සේලාට මාගේ උතුම් නමස්කාරය වේවා කියලා අපි හිතින් හදවතින් වන්දනා කරමු. සාදු සාදු සාදු. හොඳ එහෙමනම් අද සංඝානුස්සතිය වැඩෙන සංඝරත්නයේ ගුණ දැනගැනීම පිණිස සාකච්ඡා කරපු චුන්ද සූත්‍රය අපි අදින් මේ විද්‍යට නිමාවටපත් කරනවා. සාරිපුත් මහ රහතන් වහන්සේගේ ගුණයන් අතරින් ඉතාම අල්ප කොටසක් අපට මේ දේශනාව තුළින් දේශනාවල් කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබුණා. නමුත් සාරිපුත්ත හාමුදුරුවන්ගේ කරුණු ගත්තොත් ධර්මී ජාතක කතාවල නොඑක් නොඑක් තැන්වල තිබෙන කරුණු ගත්තොත් පින්වතුනි මම නම් හිතන්නේ නෑ අවුරුදු 5ක් 10ක් කිව්වත් මම දන්න ප්‍රමාණයවත් කියලා අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම් කරුණු අපේ ධර්මී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව
සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් පින්වත්නි අපිට යම් ප්‍රමාණයක් හරි මේ උත්තමයන් වහන්සේලාගේ ගුණ දැනගැනීම ඉතාම වටිනවා. ඒ නිසායි අපි මේ වගේ කාරණාවක් දින කිහිපයක් ඔස්සේ විස්තර කරන්නට යෙදුනේ. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම පින් අනුමෝදන් කරනවා මට මෙවන් උතුම් සත්පුරුෂ ධර්ම දානයක් මේ විදියට ලෝකයා කෙරෙහි අවබෝධ කරවන්නට මට මේ ධර්ම මාර්ගය කියලා දෙන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. එතුමන්ගේ උතුම් සත්පුරුෂ ප්‍රාර්ථනාවල් බලාපොරොත්තු පැතුමන් සර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට සියලු බාධාවල් වලින් තොරව සියලු කටයුතු සාර්ථකව කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේ විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මෙවන් උතුම් වූ සද්ධර්ම දේශනාවක් අපට මුළු මහත් ලෝක සත්‍ය වෙනුවෙන් ඔබට දේශනා කරන්නට අවස්ථාව උදා කරලා දුන්නු නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ හැම දිනාටමත් මේ උතුම් සද්ධර්ම දේශනාව දේශනා මාලාවම සිදු කිරීමෙන් ළඟා කරගත්තා වූ සියලු කුසල් අනුමෝදන් වේවා. ඔවුන් සිදු කරගෙන යනු ලබන සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා මේ වෙලාවේදී විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරමින් අපි අදට මේ දේශනාව නිමවටපත් කරනවා. එහෙමනම් මෙවන් උතුම් වූ සද්ධර්ම දේශනාවක් මුළු මහත් ලෝකයා කෙරෙහිම අවබෝධ කරවන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවට අද දවසේ දායකත්වයේගෙන කටයුතු කරුන් ලබන පින් උතුම් පිරිසට පුණ්‍ය අනුමෝදනා කරමින් අපි දේශනාව නිමවටපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බොරලස්ගමුව මාළනී බුලත්සිංහල මාවතේ පදිංචි විජේසූරිය පවුලේ පින්වන්ත පිරිස. ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා මීට වසර එකහමාරකට පෙර පරලෝ සැපත් නොයෙල් විජේසූරිය ආදරණීය පියාණන්ටත් වසර 30කට පෙර පරලෝ සැපත් ඉන්ද්‍රාණි දයාශීලි මෑණියන්ටත් වසර කිහිපයකට පෙර පරලෝ සැපත් සිරිපාල තම්මිටගේ මහතා එවැගේම සරත් ජයන්ත් හේවාගේ පේද්‍රි ඇතුළු පරම්පරාවේ නමින් මිය පරලෝ ගිය සියලු මීගේ ඥාතිට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. එවැගේම සුජීවත්ව සිටින සෝමාල් ලියනගේ එවැගේම ඒ රොස්ලින් මෑනියන් ප්‍රමුඛ පවුල් වලට සම්බන්ධ සියලු දිනාටමත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම රට බේරාගත් ආරක්ෂකංශී සියලුම නිලධාරී හැම දිනාටමත් ආබාධ්‍ය රණවිරුවන්ටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. එවැගේම නෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් ධර්ම දේශනාව පවත්වපු දේශිකයන් වහන්සේටත් එවැගේම දායකත්වයේ සඳහා සම්බන්ධ වුණු අනුලා විජේසූරිය මෑණියන් ඇතුළු පවුලේ පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල් බලෙන් නිදුක් භාවය නිරෝගී භාවය සැලසේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් ඒ දායකත්වයේ දරු හැම දිනාගිම සියලු සත් ප්‍රාර්ථනාවල් ඒ ආකාරයට විශ්ත කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි මේ මොහොතේ සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේ රැස් කරගත්තා වූ අනන්ත කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් පරිනිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාශට්ටහා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.